උසස් වීම ප්‍රමාද වීම බඳවා ගැනීම ගැටළු මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ පසුගිය 6 වෙනිදායි. දුම්රිය දහවනාගාර පහින් දහවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කටල දුම්රිය දහවනේ සිදු නොවන බවටයි වාර්තා වන්නේ. තම ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදැක්වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳහන් කරනවා. අත්‍යවශ්‍ය ඉල්ලීම් රාශියක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ ඉල්ලීම් කීපයවත් දෙන්න බැරි මේ දුම්රිය දෙපාර්තමේන්තුව අපිට වැටහෙන්නේ නැහැ මේ කොහෙටද යන්න හදන්නේ කියලා. ඉතින් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා දැන්වත් මේකට මැදිහත් වෙන්න. නැත්තම් හෙට සමුදා දිනේ එළඹෙන්නේ. සමුදා දිනේදී මේක විශාල වශයෙන් පාලනය කරගන්න බැරි තත්වයකට යන්න ඉඩ තියෙනවා. තව දුරටත් වෙන වෙන පැලස්තර විසඳුම් දාලා මේක පාලනය කරගන්න හැදුවොත් අපි අනිවාර්යෙන් අනිත් ධාවනාගාර තුනත් මීට සම්බන්ධ කරගෙන මේක සම්පූර්ණ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියනවා. විශාල දුම්රිය ප්‍රමාණයක් අවලංගු වීමට නියමිතව තියෙනවා. ඒකින්ද දැන්වත් මේකට මැදිහත් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. තව දුරටත් මේගොල්ලෝ මේක මගහරිමින් හිටියොත් අපි මීට වැඩිය මේ ක්‍රියාමාර්ගය දැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මෙම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් හෙට දිනේ සාකච්ඡාවකට කැඳවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් තමන්ට නිල දෙනුම් දීමක් සිදුකර නැති බවයි වර්ජනීය නිරත වෘත්තීය සමිති සඳහන් කරන්නේ. වෘත්තීය සමිති සමග හෙට දිනේදී ප්‍රවාහන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී SV පොල්වත්තගේ මහතා පවසනවා. දුම්රිය රියතුරන්ගේ වර්ජනය සම්බන්ධයෙන් ජනතාවද ප්‍රතිචාර දැක්වුවා. ඒක හිතන්නේදී ඒගොල්ලන්ගේ ඉල්ලීම් ලබා ගන්න තමයි ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ. මිනිස්සු තමයි අපහසුතාවයට පත් වෙන්නේ. මොනව කරන්නද අනේ වන්දන නැයිද? මේ වැරයක් නැහැ නේ. හැමදාම ඒ වගේ තමයි. මොනවාරි මාසයේ සැරයක් තියෙනවා. මගෙන්ට බොහොම අපහසුතාවයකට පත් වෙනවා මගෙන්. එක්කෝ රජයෙන් තීරණයක් ගන්න ඕනේ නැත්නම් මේගොල්ලෝ තීරණයක් කරගෙන මොකක් කරේ එකද එකමතාවයට එන්න ඕන. මගින්ගේ අපහසුතාවය ගැන කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. මේ කරනකොට අපි රටත් තියෙන තාමත් පිපාතේ තමයි ඉතින් ජනතාව අසරණයිලා ඉන්නේ. ඔව් වැඩ වර්ධන කියන්නේ රාජ්‍යය කියලා ආඥාල පාඩුවි කියලා තියෙන වැඩක් නැහැ නේ. ලාභති නායතනෙ වුණා පාඩුදාලි තියන ඇතල තියන් ඉන්නවා. මේවත් සිඟුල්ලා දාලා මිනිසුන්ට සේවාවක් ලබා දුන්නා නම් ඉවරයි. රජයේ සාධාරණ විසඳුම් දෙන්න පුළුවන් නම් මේ වැඩ වර්ධනගේ ඉල්ලීම් සලකා බලලා ලොකු දෙයක් මහජනතාව වෙනුවෙන් ඒ වැඩේ කරෙන්න ඕන නේ. මේකේදී හැමදාම වෙන දෙයක් මේවා පෞද්ගලික දැනගන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ මේ රට හදන්න පුළුවන්. එතකොටයි